චැනල් එක බලමු රාජපක්ෂලාට අපි කැමතිම නෑ. මොකද අපි දුප්පතා ගීතවතාවට විතරයි කැමති. නේද? මොකද මැටි අමතුරු පදින ඩීසල් රුපියලකින් විවාගේ වැඩි වුණා. ඔව්. අපි අදින එක 35කින් වැඩි වෙලා තියෙනවා. පෙට්‍රල් 35කින් වැඩි වෙනවා. නෑ ඩීසල්. ඩීසල් එක. ඔව්. ආ හරි 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 හරි. තේරුණාද? ඔව්. එතකොට ඒක දරා ගන්න බෑ දුප්පත් මිනිහට. අනිවාර්යයෙන්ම තුව රුපියල් 4කින් විතර තමයි වැඩි වෙන්නේ හෙට. අද මාදින රාත්‍රියේ සාමාන්‍යයෙන් ඇවිල්ලා දැන් සුභෝග භෝගී වාහන වලට රුපියලක් වැඩි කරලා සාමාන්‍යයෙන් මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුගේ වාහන වලට රුපියල් 35ක් වැඩි කරලා. ඒක අසාධාරණයක් කියලා කියනවා. අසාධාරණයක් ඒක. ඇත්තටම ගොඩක් වැදගත් ප්‍රශ්නයක් මේක ඇත්තටම. මොනවද කියන්නේ? ඉතින් අපිට දැනගන්න මේ දුප්පත්කම මේ වැටක් කරගන්න දෙන්න තමයි තියෙන්නේ අපිට. ඒ කියන්නේ දැන් මේක කාටද කියන්නේ? දේශපාලඥයන්ට කියන්නේ? දේශපාලනය කරන හැමෝටම තමයි මේ කියන්නේ. ඇමතිවරුන්ට මේ කියන්නේ. ඒ කියන්නේ දුප්පත්කම නැති කරලා අපේ අපිට දෙයක් හොඳ ජීවිතයක් අපිට ලබා දෙන්න කියලා කියන්නේ. මොකද්ද නම ඔයාගේ? හරි, ගොඩක් ස්තුතියි මගේ channel එක ගෙදර ගිහිල්ලා බලන්න. Hello, hi friends. ඉතින් කොහමද හැමෝටම talk with Chanu. හරියටම ඉන්නේ දැන් මාතලේ. ඉතින් නැවතත් මාතලේට අපි ආවේ සාමාන්‍යයෙන් කවුරු හරි කෙනෙක් තමන්ගේ හිතේ තියෙන දෙයක් කියන්න කැමති නම් එයා මොනවද කියන්න කියන එක තමයි අපි අහන්න හදන්නේ අද. ටිකක් අමුදු වැඩසටහනක්, වෙනද මේ වගේ වැඩසටහන් කරලා නැහැ. අපි අද පෙන්වන්න හදන්නේ කවුරු හරි කෙනෙක් ළඟට ගිහිල්ලා මං කියනවා ඔයා හිතන දේ කියන්න කියලා. ඒගොල්ලෝ මොන වගේ අදහස්ද අපිට කියන්න එන්නේ? ඒගොල්ලන්ගේ හිතේ තියෙන හැඟීම මොනවද කියලා අපිට බලන්න පුළුවන්. යම් බලන්න කවුද මොනවද කියන්නේ කියලා. මහත්තයෝ අයිබෝන්. අයිබෝන්. මම ටෝක් විත් චානු YouTube channel එකෙන් දැනුම වර්ධනය කරන්න ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. අද මම ටිකක් වෙනම වැඩසටහනක් ගෙනාවා. මොකක්ද දන්නවද? ඔයාට මම දැන් මයික් එක දික් කරලා තියෙනවානේ. එහෙමයි. ජනතාව මේක බලාගෙන ඉන්නවා. ජනතාවට මොන හරි දෙයක් කියලා දෙන්න ඕන නම්, මොන හරි වාගේ හිතේ තියෙන දෙයක් කියන්න ඕනි නම්, ඔයාට කියන්න පුළුවන්. මොකද්ද නම මුලින්ම කියන්න බලන්න? මගේ නම ජයලත්. ජයලත්. මම මාතලේ. මාතලේ. ඔව්, මාතලේ මහවැල. මාතලේ මහවැල. දැනට මොනවද කරන්නේ? මම දැනට ටෝකියෝ වෙළඳ ව්‍යාපාරයේ සිකියුරිටි කෙනෙක් විදිහට වැඩ කරනවා. හරි, ඔයාට දෙයක් කියන්න තියෙනවා නේද ජනතාවට? මොනවද කියන්නේ ඔයා? කියන්න බලන්න. මම කියන්නේ මේ හුඟම්ම ජනතාවට මගේ හිතේ තියෙන තමයි මේ ජනතාවට කියන්න තියෙන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා මේ ජනතාව මේ හුඟම්ම එකවගේ නෑ. එකමුතු නැත. හරිද? එකමුතු නැති පරම්පරාව තමයි බිහි වෙලා තියෙන්නේ. ඔව්. හරිද? මේ පරම්පරාව යන විදිහ බලාගෙන ගියාම ඇත්ත වශයෙන්ම කියනනම් අපේ ආගම ගත්තාම බුද්ධ ආගමනේ. ඔව්. අනිත් ආගම් වලට නිග්‍රහ කරන්නේ නැහැ. ඔව්. ඒක කරන්න මම කැමති නැහැ. හරිද? ඔව්. මේ බුද්ධ චරිතයේ උඩ මේ අපේ ජනතාව ඇත්ත වශයෙන්ම යන විදිය එන විදිය බලනකොට හරිම මේ ජරා අතික්‍රිය දෙය තමයි යන්නේ. ඔව්. හරිද? ඔව්. ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුවෝ බුදු වෙන්න මේ මහලු වීම, ලෙඩ වීම ඈ මේ සෑම දෙයක්ම කියලා දුන්නානේ. ඈ කියලා ඇත්ත වශයෙන්ම අපිට පේනවා මේ මිනිස්සු වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, උණු වෙනවා, හැමදේම වෙනවා. අපේ ඇස් ඉස්සරහා පේනවනේ. හරිද? අපේ මිනිස්සු ඒත් එක මේවා කරගන්නේ නැහැ. මොකද ඒ චරිතය හදාගන්නේ නැහැ. මගේ හිතේ තියෙන දේ මම මේ කියන්නේ. හරිද? බෞද්ධය කියලා නමට විතරයි ඉන්නේ. එහෙමද? බෞද්ධයෙක් කියලා නමට විතරයි. දැන් බලන්න උපාසකම්මලා මල් පහන් අරගෙන පන්සල් යනවා. ඔව්. පන්සල් ගිහිල්ලා හැන්දෑවට ගෙදර එනවා. සිල්ලරන් එන්නේ. සිල්ලරන් අහම මේ උපාසකම්මලා හැන්දෑවේ මොකද කරන්නේ? එක්ක මැස්සෙක් දැක්කම මරනවා. එක්ක කුකුලෙකුට ගහනවා. එක්ක බල්ලෙකුට ගහනවා. ඇත්තටම මේ සීලෙන් ඇති වැඩන්නේ නැහැ. දැන් අපේ මිනිස්සු ඇත්තටම හැන්දෑවට කියලා මල් පහන් පූජා කරනවා. පූජා කරන ගමන් කරන්නේ මොකද? ඒතර පවක්. හරිද? දැන් ඔය මල් ටික පූජා කරන එකේ අනිසල් ඇත්තටම ඒකේ මේකවත් දන්නවද අපේ මිනිස්සු? දන්නේ නැහැ. තේරුම දන්නේ නැහැ. දැන් පූජේ මුද්දන් කුසුමේ යන්නේ නැහැ. පුණ්‍ය වෙන වේතන ලබයි. පොප්පමිලයි තතදමේ කාය තතයි විනාශ බව. මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පූජා කරන මල් ටික තියෙනවනේ. ඕක මැල වෙනවා. පර වෙනවා. ඈ කුණු වෙනවා. විනාශ වෙනවා. දැන් ඔබතුමා දන්නේ නැති ওই මල් ගොඩක අස්සේ කණුව කොච්චර කුණු වෙලා ඉන්නවද කියලා පේනවනේ. දැන් අපි මැරිච්චාම අපි ජීවෙනවා, නිල් වෙනවා, කුණු වෙනවා, අණුව ගන්නවා. ඈ ඒ ටික අපේ මිනිස්සු මේ සමාජ මිනිස්සු හිතන්නේ නැහැ. හිතන්නේ නැතුව මේ යන්නේ දුෂ්ට විදියට චණ්ඩිකම. ඒකෙන් චණ්ඩියා ඇත්ත වශයෙන්ම කියන චණ්ඩියොත් මැරෙනවා. ඈ සල්ලි තියෙනකත් මැරෙනවා. ඈ දුප්පතත් මැරෙනවා. ඔය ඔක්කොම වලට යනන්නේ. වලට ගිහලා යන්නේ තව තව ලෝක වලට යන්නේ. ඈ ඔය ලෝක ගැන දැන් හිතනකොට මේ මිනිස්සු
මේ හිතන්නේ මේ අද ජීවත්වනොත් ඇති ඉවතුන තැති කියලා විතරයි හිතන්නේ. හිතන්නේ නේද? අනිපත් හිතන්නේ. එතකොට දහම ගැන හිතන්නේ නෑ. දහම ගැන හිතන්නේ. ඔව්. බුද්ධ කියන්නේ බෞද්ධ වුණාට බුද්ධියක් නෑ. සීල් ගත්තට සීලයක් නෑ. සීලයක් නෑ. අවබෝධයක් නෑ කියලා කියන්නේ. අවබෝධයක් නෑ. හරි. එතකොට ජනතාවට වාර කියන්න තියෙන්නේ මේ දේවල් නැතුව ඇතරම බෞද්ධයෙක් වෙලා සීලේ රැකලා බුද්ධිමත් මිනිසෙක් වෙලා ඉන්න කියන එක තමයි වාගේ හිතේ තියෙන්නේ නේද? ඔව් අදාහස. අදාහස. හරි. ඉතින් ගොඩක් ස්තුතියි මාමේ. ඔව්. තව කියන්න තියනවද? මේ එතකොට බලන්න දැන් අද අතෝ සමගෙන ගෑනු අය පාර යනවා. පාර යනකොට හරිය ඇඳන් යන ඇඳුම් බලන්න බුද්ධඝමේ බුද්ධ ඒකන පන්සල්කට ඇඳන් යන්නේ කලිසම. ඔව්. ඈ? ඔව්. ඒක එක්කෝ බලාගත්ත සාය. ඔව්. එතන අතෝ සමගෙන ඔය සංවරයක් ඇතුව ගියා නම් කොච්චර ලස්සනද කියලා බලන්න ඕනේ. ඒක හරි ඒක හරි. නේ? ඔව්. ඉතින් එහෙම සංවරයක් ඇත්තේ නැහැ නේද ලංකාවේ? හරි හරි. ඈ? ඕක තියෙන්න ඕනේ. හරි අනිවාර්යෙන් ඒක තියෙන්න ඕනේ මම නම් කියන්නේ මම මේ හිතේ තියෙන දේ තමයි මම කිව්වේ. එක දෙයක් තියෙනවා සාමාන්‍යයෙන් අපි ඇවිල්ලා දැන් සාය පලාගෙන ගියා ඩෙනිම් ගෑදගෙන ගියා කියලා මම නම් ඒක වැරදිලා දකින්න. ඒ කියන්නේ පන්සල් යනකොට ටිකක් ඒ විදිහට යන්න ඕන. පන්සල් ඕකමයි. ආ ඔව් ඒක තමයි. දැන් ස්කෝල් යනකොට අපි ස්කෝලේ යුනිෆෝම් එකක් අඳගෙන යනවා. එතකොට අපි ඔෆිස් එකට යනකොට ඔෆිස් එකේ යන විදිහට අපි යනවා. එතකොට හමුදාවේ කෙනෙක් හමුදාවේ නිල ඇඳුම ඇඳගෙන යනවා. පොලිසිය රාජකාරී කරනකොට ඒගොල්ලෝ පොලිසිය නිල ඇඳුම ඇඳගෙන යනවා. ඉතින් ඒ විදිහට යනවා. එතකොට පන්සල් යනකොට අනිවාර්යයෙන්ම පන්සලට ආවේනික ඇඳුමක් ඇඳගෙන යන එක ඇත්තටම ගොඩක් වටිනවා ඒක. ඔව්. පාරේ යනකොට ඉතින් ඕන විදිහට ඔයාලා ඔය ප්‍රශ්න නැහැ. ඔව් ඒක ප්‍රශ්න නැහැ. හැබැයි මේක යන එක තමයි මම කියන්නේ. සමහරු ඇවිල්ලා සමහරු කියනවා දැන් මේක මෙහෙම ඇඳගෙන යන එක වැරදි අරගෙන මේක ඒක ඒගොල්ලෝ කැමත නේ. ඔව්. එතකොට මේක බලන මිනිස්සුන්ගේ හිතේ තමයි ඒ ප්‍රශ්නේ තියෙන්නේ නේද? ඒක සතුට. ඉතින් ඒ සතුට කඩන්න නෙමෙයි මෙතන කාගේවත් අඩුපාඩු වැඩි කරන්නේ මම අවිල්ල දෙන්නේ මමගේ අදහස කියන්න අවිල්ල දෙන්නේ. ඉතින් ගොඩක් ගරු කරනවා මම. ගොඩක් ස්තුතියි මගේ channel එකත් එක්ක සම්බන්ධ වුණාට. මගේ channel එක බලන්න මම කාඩ් එක දෙන්නම් ඔයාලට. එහෙනම් මොහොම ස්තුතියි මම සම්බන්ධ කරගත්තට. Thank you. මම හිතේ තියෙන දේ කිව්වා. හරි හරි හරි. පාරේන කෙනෙක් ඔන විදිහට ගියාමයි පන්සල් ආගම් වලට යන විදිහ තමයි කියලා දුන්නේ. අනිවාර්යෙන්. Thank you. ආදරේ. හරි හරි. මාදී අයබෝන්. මම ටෝක් විත් චාන YouTube channel එකෙන් දැනුම වර්ධනය කරන්න ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. අද වෙනස්ම වැඩසටහනක් ගෙනාවා. මොකද දන්නවද? මේ දැන් අපි කතා කරන දේ අනිවාර්යයෙන්ම මිනිස්සු බලාගෙන ඉන්නවා. හරිද? ඔයාට ජනතාවට දෙයක් කියන්න තියෙනවා නම්, ඔයාගේ හිතේ තියෙන දෙයක් තියෙනවා. දැන් මට මේ දේ කියන්න ඕන සමාජයට කියලා දෙයක් තියෙනවා නම් කියන්න පුළුවන්. මොකද නම ඔයාගේ? මම චිත්‍රානන්ද. චිත්‍රානන්ද. මොනවද කරන්න? මම නම් දැන් මොකුත් කරන්නේ නැහැ. ජොබ් එකක් කරන්නේ. ජොබ් එකක් කරන්නේ නැහැ. එතකොට කලින් මොනවද කරේ? කලින් මම නොරිටා ගෙහිතේ. ආහහ. හරි දැන් ජනතාවට දෙයක් කියන්න තියෙනවා නේද? මොනවද කියන්නේ? සමාජයේ යම් කිසි දෙයක් කියලා දෙන්න ඕන. මගේ හිතේ මෙන්න මේ දේ තියෙනවා සමාජයේ කියන්න. ජනතාව බුද්ධිමත් වෙන්න ඕන. ජනතාව බුද්ධිමත් වෙන්න ඕන. ඔව්. එච්චරයි. තාම ඒ කියන්නේ බුද්ධියක් නැහැ කියලාද කියන්නේ? ඔව් බුද්ධියක් කියන්නේ මේකයි. දැන් ජනතාව තේරුම් ගන්න ඕන මේ රට වෙట్లా තියෙන தත්ත්වය. ඔව්. එතකොට ඒකෙන් ගොඩෙන්ට අපි මොනවද කරන්න ඕන? අපි බුද්ධිමත් වෙන, අපි අවදි වෙන්න ඕන. අවදි වෙන්න ඕන. දේශපාලකයෝ නැත්නම් රටේ පාලකයෝ මොනවද මේ කියන්නේ කියන එක ගැන අපි ලොකු අවබෝධයකින් වැඩ කරන්න. අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ. එතකොට එහෙම නැති වුණොත් එහෙම අපි ආයෙත් මේ තත්ත්වෙටම වැටෙනවා. එතකොට මේ නිවුස් වල පෙන්නන ඒවා හරි කියලාද කියන්නේ? නිවුස් වල පෙන්නන ඒවා වැරදීම කියන්න බෑ. කොටසක් හරි. කොටසක්. හැබැයි අවශ්‍ය කොට ඒ නිවුස් channel එකට අවශ්‍ය කොටස තමයි පෙන්නන්නේ. පෙන්නන්නේ. හරි. ඒ හින්දා අපි ඒක තීරුම් අරගෙන මොනවාද අපි බුද්ධියෙන් බලන්න ඕනේ මොනවාද සම්පූර්ණ ප්‍රවෘත්තිය මොකද්ද එකෙන් කියන්නේ මොකද්ද අපිට ගන්න පුළුවන් දේ කියන එක අපි අවබෝධ කරගන්න. අනිවාර්යයෙන්ම ගොඩක් සුදේ. එතකොට අපි දැන් මහත්තයා කියන්නේ මහත්තයා නම මොකද කිව්වේ? චිත්‍රානන්ද. චිත්‍රානන්ද මහත්තයා ඇත්තටම කියන්නේ ඇවිල්ලා කාගේවත් අඩුපාඩුවක් නෙමෙයි. අපි බුද්ධිමත් වෙන්න ඕනේ. අපි තාම හිතලා නැහැ මොකද්ද වෙන්නේ මේ රටේ මොකද්ද වෙන්නේ කියලා අපි අද වෙනකන් හිතලා නැහැ. නිවුස් එකේ පෙන්නන එකේ පිටින්ම අපි විශ්වාස කරනවා. දෙයක් වෙනකොට ඒක මෙහෙමයි කියලා අපි ඇස් දෙකට පේන දේ විතරයි බලන්නේ. ඒක හරියට හොයලා බලන්නේ නැහැ. ඉතින් හරියට හොයලා බලලා අපි දෙයක් කරා නම් ගොඩක් වටිනවා කියන එක තමයි ඇත්තටම කියන්නේ නේද? හරි ගොඩක් ස්තුතියි අපේ වැඩසටහනට සම්බන්ධ වෙන channel එකට. Thank you. මගේ channel එක බලන්න. අයබෝවන්. මම ටෝක් විත් චාන YouTube channel එකෙන් දැනුම වර්ධනය කරන්න ප්‍රෝග්‍රෑම් එකක් කරන වැඩසටහනක් කරනවා. අද අමුදු වැඩසටහනක් ගෙනල්ලා තියෙනවා. මොකද දන්නවද? සාමාන්‍යයෙන් තම තමන්ගේ හිතේ දේවල් තියෙනවා ජනතාවට මෙන්න මේ දේ කියන්න ඕනේ කියලා. හරිද? ඒක කියන්න අවස්ථාවක් ලැබිලා නැහැ කොහෙවත්. ඉතින් එන්නේ මේ අවස්ථාව මම ගෙනල්ලා තියෙනවා. ඔයාට දැන් අම්මට කාට හරි දෙයක් කියන්න ඕනේ නะ සමාජයේ මේ රටේ ඉන්න මිනිස්සුන්ට දෙයක් කියන්න ඕන නะ මොනවද කියන්නේ? මම
මොනවද කියන්නේ. ඉතින් අපිට දැනගා මේ දුප්පත්කම මේ වැකක් කරගන්න දෙන්න තමයි තියෙන්නේ අපිට. ඒ කියන්නේ දැන් මේක කාටද කියන්නේ? දේශපාලඥයන්ට කියන්නේ. දේශපාලනය කරන හැමෝටම තමයි මේ කියන්නේ. ඇමතිවරුන්ට මේ කියන්නේ. ඒ කියන්නේ දුප්පත්කම නැති කරලා අපේ අපිට දෙයක් හොඳ ජීවිතයක් අපිට ලබා දෙන්න කියලා කියන්නේ. ලබා දෙන්න කියලා කියන්නේ. මොකද නම ඔයාගේ? ඒජිබි සෝමෙන්ක. හරි, ගොඩක් ස්තුතියි මගේ channel එක ගෙදර ගිහිල්ලා බලන්න. මම ටෝක් විචානු YouTube channel එකෙන්. හරි, මොනවද වෙන්නේ? දැනුම වර්ධනය කරන්න ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. අද මම වෙන වැඩසටහනක් ගෙනවා. මොකක්ද දන්නවද? සාමාන්‍යයෙන් හැමෝගෙම හිතේ තියෙනවා ජනතාවට මම මේ දේ කියන්න ඕනේ. එතකොට ඇමතිවරුන්ට මම මේ දේ කියන්න ඕනේ. නැත්තම් ජනාධිපතිට මම මේ දේ කියන්න ඕනේ කියලා යම්කිසි අදහසක් හිතේ තියෙනවා. ඉතින් ඒක කියාගන්න විදිහක් නැහැ. ෆෝන් නම්බරයක් නැහැ. එතකොට මාධ්‍යයක් නැහැ. මුකුත් නැහැ. කතා කරන්න අපිට අවස්ථාවක් ලැබිලා නැහැ. ඉතින් එන්න ඒ අවස්ථාව මම ලබා දීලා තිනවා. ඔයාට ජනතාවට හරි, ඇමතිවරුන්ට හරි, එහෙම නැත්නම් ගුරුවරුන්ට හරි, පොලිසියට හරි, කාට හරි මොනවා හරි කවුරු හරි මේ කණ්ඩායමකට යම් කිසි දෙයක් කියන්න තියෙනවා නම් මොනවද කියන්න තියෙන්නේ ඔයාට? මොකද්ද නම මුලින්ම කියන්න බලන්න. ජී ජයතිලක. ජයතිලක මොනවද කරන්නේ? ඩීසල් ප්‍රශ්න උනත් අපිට බරක් දැනෙනවා. බරක් දැනෙනවා නේද? මොකද මැටි අමතුරු පදින ඩීසල් රුපියලකින් විවාගේ වැඩි වුණා. අපි අදින එක 35කින් වැඩි වෙලා තියෙනවා. පෙට්‍රල් 35කින් වැඩි වෙනවා. නෑ, ඩීසල්. ඩීසල් එක. හරි 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 හරි. තේරුණාද? ඔව්. එතකොට ඒක දරා ගන්න බෑ දුප්පත් මිනිහට. අනිවාර්යයෙන්ම. ගස්ගත්තු තව රුපියල් 4කින් විතර තමයි වැඩි වෙන්නේ හෙට. අද මැදින් රාත්‍රියේ. සාමාන්‍යයෙන් ඇවිල්ලා දැන් සුභෝග භෝගී වාහන වලට රුපියලක් වැඩි කරලා සාමාන්‍යයෙන් මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුගේ වාහන වලට රුපියල් 35ක් වැඩි කරලා. 35ක් වැඩි. ඒක අසාධාරණයක් කියලා කියනවා. අසාධාරණයක් ඒක. ඇත්තටම ගොඩක් වැදගත් ප්‍රශ්නයක් මේක ඇත්තටම. සාමාන්‍යයෙන් මේක දුප්පත් මේක හිතලා නැහැ කවුරුත් ඇත්තටම. ඔව්. ඇත්තටම ගොඩක් හොඳයි. මාත් බස්සීමියෙක්. ඔව්. ඉතින් මං කියන්නේ අපිට උනත් එක දැන් රුපියල් වෙනද අපි ගහනවා 7000ක දැන් 1000ක් අමතරෙන් ගහන්න ඕනේ. මොකද බස් ගාතු අද මාධ්‍යම රාත්‍රියේ වැඩි වෙන්නේ. ඒ රුපියල් 4ත් මේ වැඩක් නැහැ. ඔව්. 104ක් නේ වැඩි වෙන්නේ. අනිවාර්යෙන්ම. ඉතින් ඒක දරා ගන්න බෑ අපිට. දුප්පත් මිනිහටත් හැමදේම ওই රුපියල් 35 වැඩි වෙනවා කියන්නේ මේ කඩවල එලවලු පවා බඩු පවා වැඩි වෙනවා. ඇත්තටම තිරණ ගැන නම් කියලා වැඩක් නැහැ. ඔව්. ඇත්තටම දුප්පත් මිනිහට සාහනයක් තියෙනවා. පොහොසත් මිනිස්සු පදින වාහන වලට රුපියලයි රුපියලයි දුප්පත් මිනිසයා පදින වාහන වලට රුපියල් 35යි. ඇත්තටම මේක ඇවිල්ලා දරා ගන්න බැරි දුකක් කියන එක තමයි අයිය ඇත්තටම කියන්නේ. ගොඩක් ස්තුතියි අයියේ. ලොකු පණිවිඩයක් ජනතාවට දීලා තියෙනවා. ඉතින් මේක බලන කට්ටිය මොන හරි පියවරක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ පොහොසත් අය පාවිච්චි කරන වාහන වලට භාගයක් හරි ඒගොල්ලන්ට දීලා අපි ටිකක් අඩු කරා නම් හොඳයි. අඩු කරා නම් නේද? ඒක තමයි අයියා කියන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි අයියේ. මගේ channel එකත් එක්ක සම්බන්ධ වුණාට මගේ channel එක බලන්න ටිකක්. හරි, thank you. කලපාට සෙට් එකක් අඳින්න ගියන එක මම ගොඩක් ස්තුති වෙනවා. අපිට මෙමෙ අපි ඇවිල්ලා මේ නිවටයාගේ උන්නේ මේ දුප්පතාගේ හිතවතාගේ කොල්ලෝ. මේ අහන්නකෝ. සජිත් ප්‍රේමදාසේ කොල්ලෝ. මම කතාවක් කියන්නේ කියන දේකට මම උත්තර දෙන්න. මම කතාවක් කියන්නද? මම ඇඳගෙන ඉන්නේ ෂර්ට් එක මම මේ පාට ගන්න වෙන දෙයක් දාගෙන මේ කතා කරන්නේ. ඔව්, මම මේ මගේ කැමරමෙන් ඇඳගෙන ඉන්නේ නිල් පාට. නිල් පාට. හරි, මම ඇඳගෙන ඉන්නේ කොළ පාට. මං හෙට රතු ඇඳගෙන ඉන්න පුළුවන්. මේමයි කතන්දරේ. මොකක්ද දන්නවද? එක්තරා ජීවරේ පාට. ඔව්, අනිත් ඔව්, එක්තරා රටක ජීවත් ඒ කියන්නේ ජීවත් වුණාලු හොඳ නීතිගරුක ඒ කියන්නේ රජ කෙනෙක්. ඔව්. ඒ රජතුමා Tamanට ඇඳුමක් ඉරුණ කියලා ඇඳුමක් අලුතෙන් ගන්න නැහැලු. ඒක මහගණලු යන්නේ. එතකොට දවසක් ගමනක් යනකොට මිනිස්සු ඉස්සරහට ගිහිල්ලා මෙහෙම මේ තැන් තැන් වල මහල දෙවිච ඇඳුමක් ඇඳගෙන යනවලු. මෙයාව අරගෙන ගිය ඒ කියන්නේ මෙයා ඇතා පිට අරගෙන ආවනේ. ඇද්දවුව ඉන්නවනේ. ඇද්දවුව ලස්සනට ඇඳගෙන ඉන්නවලු. ඒ මිනිස්සු හිතුවලු ඇත්තටම මේ ඉන්නේ මේ ඇද්දවුව තමයි රජා කියලා හිතාගෙන එයාව වැළඳගත්තලු. ඊට පස්සේ සේනාධිපතිතුමා අඬාගෙන ඇවිල්ලා කිව්වලු රජතුමනි මේක ගලවලා මේ ඇඳුම ඇඳගෙන ඉන්න කියලා. අලුත් ඇඳුමක් දුන්නලු. ඊට පස්සේ අලුත් ඇඳුම ඇඳගෙන ආවට පස්සේ සේනාධිපතිට කතා කරලා රජතුමා ඇහුවලු, සේනාධිපති මේ ඇඳුමේ ඉන්නේ කවුද කියලා ඇහුවලු. අපේ රජතුමානේ. එතකොට අර ඉරිච්ච ඇඳුමෙන් හිටියේ කවුද කියලා ඇහුවලු. රජතුමානේ, ඉරිච්ච ඇඳුමෙන් හිටියත් හොඳ ඇඳුමෙන් හිටියත් රජතුමා රජතුමාමයි. ඉතින් ඒ වගේ කවදාවත් මම වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මමත් කොළ පාට ඇඳත් නිල් පාට ඇඳත් චානු චානුමයි. මේ පාට නෙමෙයි සුදු හොඳයි මේ වෙලාවේ. හරි, අපි සුදු අදිමු. මේකට ගොඩක් ගරු කරනවා. සුදු ෂර්ට් එකක් ගමු මල්ලියා.
මොකද අපි කැමති මනේ රාජපක්ෂලාට. හරි, මගේ channel එක බලන්න. channel එක බලමු. රාජපක්ෂලාට අපි කැමති මනේ. මොකද අපි දුප්පතා ගීතපතාට විතරයි කැමති. අජිත් ප්‍රේමදාසට විතරයි කැමති. අයි මේ මහකලේ නගරේ සජිත් ඇරෙන්න කවදාකවත් කවුරුත් දෙන්නේ නැහැ. හරි, thank you. අපි කොල්ල කොඩි දාපු උන් මොනසු ගොඩක් ස්තුති ගොඩක් ස්තුති ගොඩක් ස්තුති කොල්ල කොඩි දාපු උන් අපි ටෝපි චානු අය මේ චැනල් එකක් මට හරි බලන්න යනවා හරි මල්ලි බැටරි කීයක් තියනවද යන්නම් අපේ දුක් එකයි ඉවර කරමු හරි මෙතෙන්ද හරිද හරි එහෙනම් ළමයි මේ වීඩියෝ එකෙන් ඔයාලා යම්කිසි අදහසක් ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා ඉතින් මේ වැඩසටහන ඇත්තටම කරේ ඇවිල්ලා ජනතාවගේ හිතේ මොනවද තියෙන්නේ ඒගොල්ලෝ මොනවද කියන්න එන්නේ කියන එක තමයි අපි කරේ ඉදිරියටත් මේ වගේ වැඩසටහන් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මේ වගේ වැඩසටහන් කරන්න කියලා අනිවාර්යයෙන්ම ජනතාවගේ හිතේ තියෙන්නේ මොකද්ද කියලා අපි හොයලා බලමු එහෙනම් තවත් ලස්සන ප්‍රෝග්‍රෑම් එකකින් අපි කොහෙන්ද හැමෝම සියලු දෙනාටම ආයුබෝවන් සුබ දවසක් බුදු සරණයි signing off